මේ විදිහට paper අඩුම තරමේ term එක කලින් paper 40ක්වත් කරන්න පුළුවන් වුණොත් හොඳයි. ප්‍රශ්න ප්‍රමාණය ගොඩක් අඩු ඇති ඒ වුණාට මේ තියෙන ලොකුම දේ තමයි මේකෙදි මේ හැම ප්‍රශ්නයක් වටේම සාකච්ඡා කරන එකින්ද මුලදී කරන ප්‍රශ්න වලින් වැඩි ප්‍රමාණයක් පස්සේ ඊළඟට දාන ප්‍රශ්න වලට උත්තර දෙනවා. එනිසා මම මේක මේ විදිහට කරන්නේ අපි බලමු ඉතින් කොහොමද මේක කරන්න කියලා. හරි. මම ඉතලම් පළවෙනි ප්‍රශ්නේ වලට දෙන්න. මට මේ කෝල් එකක් එනවා. මේක චූට්ටක් බලන්න ඉතලම මට විනාඩියක් දෙන්න. හරි. කමන්නේ. හරි. මේ බලන්න පළවෙනි ප්‍රශ්නේ. එනතෙම් ප්‍රශ්නයක් තියෙන්නේ නේද? කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකේ මේවා නම් මහ ලොකු දේවල් නෙමෙයි. අපි බලමු. True or false regarding cardiovascular system. හරි? Cardiovascular system එක ගැන හරිද වැරදිද කියලා යහන්නේ. හරි? ඉතලා මේකේ තියෙනවා pulmonary artery එකක් ගැන, pulmonary vein එකක් ගැන. හරි? අපිට vein කියන එක වැරදි VEIN නෙන්න ඕනි. Aorta එක ගැන. හරි? ඊට පස්සේ superior vena cava එක ගැන. හරි? ඊට පස්සේ coronary artery එක ගැන තියෙනවා. ඒ කියන්නේ අපි බොහොම සරලව ගත්තොත් anatomy එක චූට්ටක් මේකදී බලලෙමු. එතකොට ලේසියි ඔක හරියටම කියලා දෙන්න. හරි මේ බලන්න. මේක heart එක නම් නේද? chambers හතරක් තියෙනවා කිව්වා. මොනවද? එකක් තමයි atria, ඊට පස්සේ මේ වගේ ventricle. හරි මේක යන විදිය තමයි lungs වලට ගමන් කරනවා රුධිරය පිරිසිදු කරන්න lungs. හරි ඊට පස්සේ අපේ ඇඟේ අනෙකුත් පටක tissues තියෙනවා. හරි එතකොට අපේ atria එකෙන් කොහෙද ගමන් කරන්නේ? atria එකෙන් ගෙනත් දෙනවා left ventricle එකට. ventricle එකෙන් aorta එක හරහා ගෙනත් දෙනවා අපේ පටක වලට. ඊට පස්සේ මේ පටක වලින් එන waste product ඔක්කොම ගෙනihin දෙනවා අපේ right atria එකට. ඊට පස්සේ මේ right atria එකෙන් කොහෙද ගෙනihin දෙන්නේ? ආ right atria එකෙන් right ventricle එකට ගෙනihin දෙනවා. එයාගෙන් එන ටික ආපහු ගෙනihin දෙනවා අපේ lungs වලට පිරිසිදු කරන්න නේද? පිරිසිදු කරන්න ගෙනihin දෙනවා. right. ඊට පස්සේ මේ පිරිසිදු කරපුවා නැවත ගෙනihin දෙනවා අපේ left ventricle එකට. right. මේකේ තියෙනවා විශේෂ දේවල් කීපයක්. සාමාන්‍යයෙන් හાર્ට් එකේ මසල් වලට බ්ලඩ් සප්ලයි කරන ආර්ටරිය අපි කියනවා කොරොනරි ආර්ටරිය කියලා. ඒකත් පටන් ගන්නෙ aorta එකෙන් තමයි ඒකත් ලබා දෙන්නේ. දැන් මෙතන තියෙන ගැටලුව තමයි මෙතනින් පිරිසිදු කරලා එන රුධිරය. මේක ඔක්සිජන් සහිත හරි පිරිසිදු රුධිරය. හරි මේවා මේක හරහා ඇවිල්ලා left ventricle එකට ඇවිල්ලා මේ ventricle එකෙන් අපේ tissue වලට ගමන් කරන tissue වලින් පාවිච්චි කරලා waste product සහිත carbon dioxide සහිත deoxygenate blood ගෙනත් දෙනවා මෙතනට. හරි ගෙනත් උනා මොකද වෙන්නේ? මේ blood වලින් නැවත පිරිසිදු කරන්න ගෙනින් දෙනවා lungs වලට. මොකක් කරාද? මේක ඇවිල්ලා pulmonary artery එක හරහා. මෙයා pulmonary vein එක, මෙයා pulmonary artery එක. මෙයා aorta එක, මෙයා superior hari inferior hari vena cava එක. උත්තර මහ සිරාව හෝ අදර මහ සිරාව. හරිනේ වැඩි? right. එහෙනම් මතක තියාගන්න මේක තමයි සාමාන්‍ය වෙන්නේ. මේකේ left side එකේ තියෙන්නේ oxygenated blood. oxygen සහිත රුධිරය. මේ පැත්තේ තියෙන්නේ right side එකේ තියෙන deoxygenated blood. හරි? එතකොට oxygenated blood වල මේ පැත්තෙන් යද්දී මේ pulmonary vein එකේ තියෙන තියෙනම් oxygenated blood. ඊට පස්සේ aorta එකේ තියෙන oxygenated blood. heart එකෙන් එළියට යන
රුධිරවාහිනී සියල්ලෙම ඔක්සිජනේටඩ් බ්ලඩ් තියනවා කියලා කියන්න බෑ. හේතුව මෙතනින් පල්මොනරි ආටරිය එක යනවා. ඒකේ තියෙන ඩීඔක්සිජනේටඩ් බ්ලඩ්. හරි? හරි. එහෙනම් මහ ලොකු දෙයක් නෑ. අපි ප්‍රශ්නෙට යමු. මෙන්න මේකයි ප්‍රශ්නේ. ඔබ බලාගන්න හොඳට. True or false regarding cardiovascular system. පළවෙනි කියනවා pulmonary artery carries oxygenated blood to the heart. හරි? Pulmonary artery එක ඔක්සිජන් සහිත රුධිරය තමයි heart muscle වලට ගෙනියන්නේ. ඒක pulmonary vein එක කියන හැවුත් deoxygenated blood තමයි ගෙනියන්නේ. මේකේ උත්තරේ හරි. හරි? එතකොට pulmonary vein උතන vein කියන එක හදාගන්න VEIN වෙන්න ඕනි. Carry oxygenated blood to left atrium. හා oxygenated blood ගෙනියනවලු left atrium එකට. බලන්න හොඳට ඔය පේරෝ ඇති මෙතන තියෙනවා pulmonary vein. හරි? මේ තියෙන්නේ pulmonary vein එක. Oxygenated blood තමයි ගෙනියන්නේ කොහෙද ගෙනියන්නේ? හා මේක ඇවිල්ලා left atrium එක. උත්තරේ හරියටම හරි නේද? right. බලන්න pulmonary vein carry oxygenated blood to left atrium. හරි. Aorta carry oxygenated blood to the other body tissues. හරි නේ? aorta එක ගෙනියන්නේ අපේ අනිකුත් ගේ පටක වල ඔක්සිජන් සහිත උත්තරේ. හරි. Superior vena cava carry blood towards the heart. හරි. Superior vena cava කියන්නේ vein එක. හරි. උත්තර මහා සිරාව කොහෙද ගෙනියන්නේ? Blood towards the heart. heart එක දෙසතුළු ගෙනියන්නේ. හරි. ඒ vein එක අනිවාර්යෙන් heart එක තමයි මේකත් හරි උත්තරේ. ඊළඟට coronary artery carry blood to liver. coronary artery එක liver එකට ගෙනියනවා නෑ. ඒක අපි හැමෝම දන්නවා. කොහෙද ගෙනියන්නේ? ඒක ගෙනියන්නේ heart එකට. එතකොට උත්තර විදිහට ගත්තහම මේකේ A හරි. හරි. A හරි. B හරි. C හරි. D හරි. E වැරදි නේද? right. එහෙනම් මම හිතන්නේ හැමෝගෙම මේක හරි ඇති. මේව නම් A level දැනුමෙන් ලියන්න පුළුවන්. හැමෝගෙම හරි මේක. එහෙම නේද? මේකට වැරදි කට්ටිය ඉන්නවද? right. කො බලන්න හැමෝම මේ পেපර් එක කරාද කියලා. ඇත්තටම මම ඊයේ රෑ තමයි දැම්මේ পেපර් එක. වලක් කරන්න පුළුවන් වුණාද වෙලාව ඇති වුණාද නැත්නම් දවස් දෙකකට විතර කලින් දාන්නද? මට මේ පාඩම දාගන්න බැරි නම් මොකද වැඩ වගේක් තිබ්බ කරගන්න බැරි වුණා. හරි. right. මොකද්ද ඔයාලගේ අදහස? পেපර් එක දවස් දෙකකට විතර කලින් දාන්නද කරලා තියන්නද? දවස් දෙකකට විතර කලින් දාන්න. හරි. හරි එහෙනම් ඊළඟ සතිය වෙනකොට මම পেපර් එක දැන් අපි කෙනසුරාද ඊළඟ සතිය දැන් කරන්න දෙකේ ඉඳන් හතර වෙනකල්. ඒ නිසා මම දාන්න දාස්පරිත උදේ විදි දාන්න. හරිනේ? right. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ true or false regarding cardiovascular. ආපහු cardiovascular system එකේ මොනවද අහන්නේ? සාමාන්‍යයෙන් මේක ගහනවා heart එකේ ඇනටම් මේක අහලා තියෙනවා, mitral valve එක අහලා තියෙනවා, sphenoid එක අහලා තියෙනවා, pulmonary vein එක අහලා තියෙනවා. හරි. ඊට පස්සේ aortic valve එක අහලා තියෙනවා. මේක අහගන්න හොඳට මේකට යන්න කලින් අපි මේ ඇනටම් පැතිකඩ කතාව ටිකක් බලමු. බලන්න මේකේ valve හතරක් තියෙනවා. මොනවද valve හතර? එකක් තමයි මේ left atrium එකයි left ventricle එකයි අතරමැද තියෙන එක. ඒක ඇවිල්ලා bicuspid valve, එහෙම නැත්නම් mitral valve කියලා කියනවා. mitral valve කියලා කියනවා. ඊට පස්සේ left atrium එකයි right atrium එකයි right ventricle එකයි අතර right ventricle එකයි අතර තව එකක් තියෙනවා. ඒක කියනවා අපි tricuspid valve එක. මොකක්ද මේක? tricuspid, මේක bicuspid, එහෙම නැත්නම් mitral කියලා කියනවා මේකට. හරිද? ඊට පස්සේ අපිට හම් වෙනවා මොකද්ද? ආ ඊට පස්සේ මෙතන පටන් ගන්නවා aorta එක. අපි මෙතන කිව්වර මෙතනින් තමයි aorta එක පටන් ගන්නෙ. හරි. මේ aorta එක පටන් ගන්න තැන valve එකක් තියෙනවා. හරි. ඒක aortic valve. අයි pulmonary artery එක පටන් ගන්න තැන valve එකක් තියෙනවා. ඒක pulmonic valve එක. pulmonic valve, aortic valve. හරිද? මේ වගේ defect එන්න පුළුවන් දෙකක්. නේද? එකක් තමයි regurgitation, අනිත් එක තමයි aneurysm. හරි. සිහින් වෙන්න පුළුවන්, එල්ලාච් වෙන්න පුළුවන්. හරි. ඒකින්ද valve සම්බන්ධයෙන් ලෙඩ 8ක් තියෙනවා. මොනවද? pulmonic valve, regurgitation, pulmonic valve, aneurysm. හරි.
IoT equal regurgitation, IoT equal annihilation. ඊට පස්සේ tricuspid well regurgitation, tricuspid well annihilation. Bicuspid well regurgitation, bicuspid well annihilation. ඔන්න විදිහට ලෙඩ අටක් තියෙන වැල් සම්බන්ධයෙන්. හරිනේ? එතකොට ඊළඟට කියනවා තව එකක් දාලා දෙනවා මේකේ මෙන්න මේ විදිහට ओके हलतीनोताव प्रश्न अलर पेन मेके पेपर के मैट्रल वेल हर हार्ट अस्तर दंडवाणीन मेके मिह मेक मेक बल उत्तर अंडी तब हार्ट इतना हलती हलती है हार्ट कंडक्शन सिस्टम वाल मतगति कंडक्शन सिस्टम में कटा मेटल एसए नोट इत पास एवी नोट किसान बड़ी अरे बड़ी इत पास मेटरना लेफ्ट बंडल ब्रांच राइट बंडल ब्रांच वर्किंग फाइबर ओम ओम तीन राइट ऐना कंडक्शन सिस्टम में गैर चुप तक मैके हालती है ना इलावा मेरे बालों में भी आये उनका गैर तो मैके हालती है नहीं हरे आउटिक वेल लेके पाल्मोन वेल लेके कोल्मन वेन लेके राइट अभी बालों इनको रस रहे हम मैके हूँ हार्ट कंसिस्ट ऑफ फोर वेंट्रिकल्स एंड टू एट्रिया हार्ट देखिए फोर वेंट्रिकल्स तीनों लो एट्रिया एक एक उपी रहाया तीनों लो मेना एलियन के नहीं मेरे इल्ला मनुष्य एक ने में ना वो का देखने लो मेके तीनों ने हरी उत्तर है तमाई हाफ हार्ट के तीनों फोर वेंट्रिकल्स ने टू वेंट्रिकल्स एक आप नाम करना राइट एंड लेफ्ट के ला है टू एट्रिया है एट्रिया देखा एक ना हरी है एक इन्दर मेके उत्तर है वैरा दी चेंबर सातराई वेंट्रिकल्स देखा है एट्रिया देखा है तीन हरी ने मेरे राइट ये ना मन्नो इधर मतलब किया कर ले इट पास थे देवनी आंसर कर माइट्रल वेल कंसिस्ट माइट्रल वेल सिचुएटेड इन बिटवीन लेफ्ट वेंट्रिकल एंड लेफ्ट अच्छा लिफ्ट के रहते हैं ना वैरा दी एल ई एन में बोले लेफ्ट एट्रिया माइट्रल वेल सिचुएटेड इन बिटवीन माइट्रल वेल ऐसे ही मेटल नहीं है और पेन वाले नहीं है राइट mitral valve එක කොහෙද තියෙන්නේ මේ මෙතන bicuspid valve කියන්නේ ඒකමයි. ඉතින් mitral valve එක කියනවා කියනවා ඔයද සාමාන්‍යයෙන් තියෙනෝනි right atrium left atrium එකයි left ventricle එකයි අතරමැද තමයි ඒක තියෙන්නේ. අපි බලමු උත්තරේ. මේක දාලා තියෙන විදිහට උත්තරේ හරි mitral valve situated in between left ventricle and left atrium උත්තරේ හරි. හරි නේද? right SA node situated in left ventricles of the heart. මෙතන වැරදි ගොඩක් තියෙනවා heart කියන එක. මෙතන heart කියලා වැදලා තියෙන්නේ heart heart. හරි? right. එතකොට මොකද වෙන්නේ? SA node එක තියෙන්නේ කොහෙද? SA node එක තියෙන්නේ right ventricle එකේ. right ventricle එකේ තමයි මෙයා තියෙන්නේ. sorry right atria එකේ තමයි බිත්තියේ තමයි මෙයා තියෙන්නේ. ඒක නිසා මතක තියාගන්න A උත්තරේ වැරදි. pulmonary vein arise from left ventricle pulmonary vein එක පටන් ගන්නෙ left ventricle එකෙන් හරි pulmonary vein එක හරි මොකද pulmonary vein එක මේ තියෙන්නේ පටන් ගන්නෙ කොහෙන්ද පටන් ගන්නෙ මේක කියනවා left ventricle කියලා left ventricle එකෙන් නම් pulmonary vein එකක් පටන් ගන්නෑ pulmonary vein එක එන්නේ කොහෙන්ද लेफ्ट एट्रिया के तो ओपन में ना इधर ही पटा गया ना मिक्स में ओपन लो ये तो वो उत्तर है वैरदी नहीं तो वैरदी हरी ऐसा बोलते aortic valve situated in between right atrium and right ventricle aortic valve लेकर मेरे ने aortic valve लेकर मैं तो ना एक तीन ने कोई तो की लाख ना मैं आती है ना aortic valve situated in between right atrium and right ventricle मैं देखा तो नोटी है उत्तरे प्रश्न मंगीता
කරගන්න පුළුවන් ඇනටොමි පැත්තේ හાર્ට් එකේ ඇනටොමි අහනවා එක්සෑම් එකේදී ඒකයි මම ওই ප්‍රශ්න දෙක දාලා තියෙන්නේ හරි අපි එන යන් තුන්වෙනි ප්‍රශ්නද අය ඇනටොමි අහනවා වගේද වැඩිපුර හා අය අහනවා ඇනටොමි විශේෂයෙන් ඔකේද අහනවා ඇහි ඇනටොමි අහන්න පුළුවන් හරි විශේෂයෙන් ඇහි අහන්න පුළුවන් හරි කනේ අහන්නත් පුළුවන් හරිද इंडिकेशन डाला तीन हर जे वर्ग यहाँ नहीं हरी टू फोर ड्रग इंडिकेशन कपल हरी राइट पलवी एक ए प्रोपानोलोल की हाइपरटेंशन नोट दिन वाले मुखाद प्रोपानोलोल की आने प्रोपानोलोल की आने मुखाद मुखाद ग्रुप पे कर एग्जाम लिया नहीं मुखाद तीन नहीं ग्रुप पे मुखाद प्रोपानोलोल ना उत्तर मंगता पेपर ग्रूप उन्होंने वर्ग देखे सिलेक्टिव नॉन सिलेक्टिव सिलेक्टिव नॉन सिलेक्टिव उन्होंने सिलेक्टिव हुआ खाने मतलब सिलेक्टिव हुआ मे बाबा हाँ राइट मे बाबा मे Bisoprolol, bisoprolol, atenolol. हरी वो एक तो हमारे दिए नहीं, नहीं तो atenolol, right? एक ना मैं कुछ नहीं दिया ना तो पपड़ा तो और क्या लगा? नहीं, अभी अनिश से वो उसको मगर ना नान सिलेक्टिव किया ला, बाद में एक विषय तब से सिलेक्टिव वाली cardiac effect එකක් වෙනවා beta 1 මෙයාගේ එහෙම නෑ beta 1 and beta 2 කියන දෙකම මොනවද කරන්නද block කරනවා ඒකින් නම් මේ non selective වල ගොඩක් වෙලාවට අපි asthma patient ලට දෙන්නේ යන්නේ නැහැ නේද asthma තියෙන කට්ටියට අපි දෙන්නේ නැහැ හරි එහෙනම් අපි බලමු මේ ප්‍රශ්නෙට අදාළව beta blockers වල indication මොනවද දැන් කියන්න බලන්න ඔයාලා ගන්න තරම් indication बीटा ब्लॉकर तो गुड़ाक तीन वाले इधर इन टक्कर का लड़की मटक कर गया मांग का क्या था हाइपरटेंशन है तो क्या जान बगैर लेकिन क्या जान एग्जाम लिया ना ना एंजाइना 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 टैचिकार्डिया आ टैचिकार्डिया एंजाइना टैचिकार्डिया आय देंगे वाले क्या नहीं आते हो दान में नहीं टक्कर का आई मुना दे वैली में इंडिकेशन पे मुना फिर बीटा ब्लॉकर तो मुना दा है थोड़ा तीन इंडिकेशन हाइपरटेंशन मुना मिड ब्रेन मुना है आई आई अच्छा लगा हाइपरथायरॉइडिज्म हाइपरथायरॉइडिज्म
anxiety. 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 Myocardial infarction. MI. After MI. Management after MI. SPT, sir. Arunay. SPT. Arunay, what is it? SVT වලට සර් සුප්‍රා වෙන්ටිකියුලර් ටැකියරිතම හරි අපි ගොඩක් කරන්නේ එරිතමියා කියලා කියන SVT සුප්‍රා වෙන්ටිකියුලර් ටැකියරිතමියා ආයෙ උඩක් තියනයි එතකොට ටිමලෝල් එකෙන් දෙන්නේ මොනවද ටිමලෝල් ග්ලූකෝ මානේ හයිඩ්‍රොක්සයිඩ් හයි ප්‍රෙෂර් එක හයි බෝන් එකේ ප්‍රෙෂර් එක අඩු කරන්නේ ටිමලෝල් දෙනවා ග්ලූකෝ වලට දෙනවා ආයෙ ටැන්කියන් වලන ඇක්ෂන් එක මොකද්ද බීටා බ්ලොකර්ස් වල මේවත් දරන් ඉන්න බෑ නේද ඇක්ෂන් එක මොනවා වෙන්න පුළුවන් දැන් බලන්න මේම කරනකොට ගොඩක් දේවල් පවර් වෙනවා මොකද්ද මේ බීටා බ්ලොකර්ස් වල ඇක්ෂන් එක දැන් මතක නැති වෙලි කට්ටියට මතකද බීටා බ්ලොකර්ස් වල ඇක්ෂන් දෙකක් තියෙනවා කිව්වා හරි මතක ඇති නේද මේ ඉන්ඩිකේටර් ටික අපි ඇක්ෂන් එකක් නිකන් බලමු බලන්න සාමාන්‍යයෙන් बीटा ब्लॉकर का दुनिया हम एक्शन देखा क्यों ना एक अच्छा वाला क्या है हलवेनी का तमाई क्या है ट्रेनिंग स्वावे बिना ट्रेनिंग स्वावे अड़वे बिना ट्रेनिंग अड़वे बिना अनेक पैसे हाँ हार्ट टेके थी वे बीटा रिसेप्टर ब्लॉक करवा तो नहीं ने हाँ बीटा एक्टिवेशन में का अड़ करेगा ඇති දෙකකින් මේක ඇක්ෂන් එක එනවා ඇක්ටිවේෂන් එක අඩු වෙනවා ට්‍රේනින් ස්වභාවයේ අභිවෘද්ධි මොනවද වෙන්න පුළුවන්නේ ආ එකක් තමයි මොනවද වෙන්නේ ට්‍රේනින් එක තමයි ඇන්ජියෝටෙන්සින් මොඩෙන් ඇන්ජියෝටෙන්සින් 1 බවට පරිවර්තන වෙනවා මේ ඇන්ජියෝටෙන්සින් 1 මොකද වෙන්නේ 2 බවට පරිවර්තනය වෙනවා මොනවද ACE මගින් ඇන්ජියෝටෙන්සින් කන්වර්ටින් එන්සයිම් එකෙන් හරි ACE වලින් angiotensin 2 හැදෙනවා 2 වැඩි වෙනකොට දෙයක් වැඩි වෙනවා මොකද ඇල්ඩොස්ටරෝන් වැඩි වෙනවා ඇල්ඩොස්ටරෝන් වැඩි වෙද්දි මොකද වෙන්නේ ආ සෝඩියම් සහ වෝටර් රිටෙන්ෂන් එක වැඩි වෙනවා දැන් රෙනින් අඩු වෙනකොට ඔය ඔක්කොම අඩු වෙනවා මොනවද වෙන්නේ සෝඩියම් සහ වෝටර් රිටෙන්ෂන් එක අඩු වෙනවා ඒ කියන්නේ තියාගන්න එක අඩු වෙනවා මේක අඩු වෙද්දි මොකද වෙන්නේ මේක අඩු වෙද්දි බ්ලඩ් වොලියුම් එක හරි එංගෙන් එදිටාන ඔසි ජලයේ ලවණ එළියට දානවා. ඒකෙන් බ්ලඩ් වොලියුම් එක අඩු වෙලා බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වෙනවා. කොන්න එක පැත්ත. අනිත් පැත්ත බීටා ඇක්ටිවේෂන් එක අඩු වෙච්ච ගමන් හાર્ට් රේට් එක මොකද වෙන්නේ? අඩු වෙනවා. මොකද හાર્ට් රේට් කිව්වේ නම්බර් ඔෆ් කන්ට්‍රැක්ෂන්ස් පර් මිනිට්. විනාඩියකදී ස්පන්දනය වෙන වාර ගන්න. ඒක අඩු වෙනවා. ඒක අඩු වෙද්දි මොකද වෙන්නේ? කාඩියක් අවුට්පුට් එක අඩු වෙනවා. ඒක අඩු වෙද්දි බ්ලඩ් ප්‍රෙෂර් එක නිකම්ම අඩු වෙනවා. ඔන්න බීටා බ්ලොකර්ස් වල ඇක්ෂන් එක. හරිනේ. දැන් කාඩියල කියන්නේ කොහොමද? සයිඩ් ඉෆෙක්ට් මොනවද කියලා බීටා බ්ලොකර්ස් වල. අත්තක් ගාන කියන්නේ බලන්න. සයිඩ් ඉෆෙක්ට් මතක නම් බීටා බ්ලොකර්ස් වල සයිඩ් ඉෆෙක්ට් හයිපොටෙන්ෂන්. ආයෙත් හයිපොටෙන්ෂන්. ප්‍රෙෂර් එක ඩ්‍රොප් වෙනවා. හයිපොටෙන්ෂන්. හරි ආයි දැන් ඔයාලා තරගයට උත්තර දෙන්න ඕනේ ඕම බෑ හරි ආයි මොනවද හાર્ට් රේට් එක අඩු වෙනවා නේද වැඩි කාඩියා හරි ආයි ඉන්සොම්නියා ඉන්සොම්නියා නේ ඉන්සොම්නියා ආයි उंड
आई हाँ देखो क्रिमिनल इम्पोर्टेंट इम्पोर्टेंट आई इम्पोर्टेंट आई अब देखो फॉल्ट एक्सट्रीमिटीज फॉल्ट एक्सट्रीमिटीज अग्रांसित अभ्यंतीत ले जाइए इंद्रवाहिनी में अरे इंसान अभ्यंतीत ले लेने का लो ऑल एक्सट्रीमिटी अरे आए आए बाला ने उसके साथ इतने फिट बोला क्यों ने आए ले दिन है ये ना मदद दिया कर ले बी डबल एच ओर्स कर जाएंगे वाले इंडिकेशन नंबर क्यों है बोलो नॉन सिलेक्टिव है बोलो कर लो एक्सेल में कर लो फाइव डिजिट कर लो अमेरिकन प्राइम इंडिकेशन क्यों है कावरी हाइपोटेंशन सेकंड एंड थर्ड डिग्री हार्ट ब्लॉक सेकंड और थर्ड डिग्री हार्ट ब्लॉक वेरी गुड आर थोड़ा कंट्रा इंडिकेशन थी रहने दो अरे ये ना कंट्रा इंडिकेशन तावों ना वाले किया ना पुलवा मो के बना दे एस्मा किया ना पुलवा अनकंट्रोल हार्ट फेलियर किया ना पुलवा सेकंड और थर्ड डिग्री हार्ट ब्लॉक किया ना पुलवा हर और वगे गोड़ा के वक्त किया ना पुलवा हर विशेष में क्या किया हार्ट से कुछ चीज जाने लगे करना शॉक कार्डियो जो शॉक कर दे देने से मेक इट आने में कैंसर चैनल लोग कर दे देने से कार्डियो जो शॉक कर दे इला उनमें कंट्रा इंडिकेशन जर्नी हम प्रश्न रहे मतलब ना फिर हिंदू वाटे आप साफ़ क्या कर रहे हैं दें मतलब प्रश्न का दिए रहे राइट प्रोपेनॉल ऑल हाइपरटेंशन वाटर देन ऑल सारे ने एक ही सारा लेकर अब उन्होंने किया मतलब प्रोपेनॉल ऑल के नाम की लेक्चर दी तब लोग का कौन सी लग जाए भाई मैं देना आके कौन सी लग के देना भी है हरे वो बलंद है मैं आ गया अंदर एंजाइना वाले टाइप देना ड्रग ठीक है आता क्या है तो देना काट के इधर नहीं दिए मोहम्मद एंजाइना वाले देने एक आप समय सुना दे बीटा ब्लॉकर हरे इलाय क्या आई बोल एसी इनहिबिटर हाँ एसी इनहिबिटर के लिए अभी सेकंड लाइन ड्रग या फिर ये है आई कैल्शियम चैनल ब्लॉकर नहीं आई कर दे नाइट्रेट ऑर्गेनिक नाइट्रेट ऑर्गेनिक नाइट्रेट हरने एसी इनहिबिटर से हम अभी सेकंड लाइन ड्रग की दिए थे मैं और फर्स्ट लाइन हरने सेकंड लाइन ड्रग को लेते हैं ना पोटेशियम चैनल एक्टिवेटर्स किए ना निकोरेंडी ये वाला भी ना नहीं तो पोटेशियम चैनल एक्टिवेटर्स में तो निकोरेंडी डाला निकोरेंडी लेकिन इसे साइड इफेक्ट क्या थी ना होल अलसर्स के ना हर चावल में गहरा भी हुआ एसी इनहिबिटर से देना हर गेट वाले उन्हें बीटा ब्लॉकर सेवा देना उन्हें कैल्शियम चैनल ब्लॉकर बीपीडीसी हीमोडीसी एमिलोडीसी नॉर्मल मतलब क्या है नहीं ओवरिक नाइट्रेट आईएसएम में आईएसबीए आई इसके बाद से जीटीएन उन्हें भी देवल देख पा एटी भी बिल्डर ऑल द पिल्स नहीं एक्सेप्ट एक पिल हर पिल अरे कैप्टन पिल क्या नहीं है मुखाते हाँ एटी भी देखा है भाई फर्स्ट लाइन ड्रग याकने में सेकंड लाइन ड्रग का उत्तर है हरे हरे में
හරියටම කියනවා නම් ඔබට සෙකන්ඩ් ලයින් වර්ගයක් කියලා කියන්න පුළුවන්. හරිනේ? රයිට්. එහෙනම් මොනවද එහෙනම් ඔයාලා දැනගන්න ඕනේ මේකේ? ආ ඉන්සයින් ආවට පස්සේ පුළුවන් ඩ්‍රග් ටික. හරි? ඔය විදිහට මට තියාගන්න. මේක ස්පෙෂල් මොඩ්‍රග් එක තමයි නයිට්‍රේට්. මම කියලා දෙන නයිට්‍රේට් ගන්නකොට මොනවද? නයිට්‍රේට් එකක් ගන්නකොට කන්කමිටන් යූස් කරන්න හොඳ නැහැ තවත්. මොනවද වාතු ඩයිලේටර් දීද පාවිච්චි කරන මොනවද? ෆිල්ඩර් ෆිල් සික්වේ හරි ස්ටැන්ඩඩ් ෆිල් සික්වේ ඔය වගේ දේවල් ගන්න හොඳ නැහැ එකට. ෆිල්ඩර් ෆිල් ස්ටැන්ඩඩ් ෆිල් හරි ඌව ගන්න හොඳ නැහැ යේ ප්‍රශේක වේගෙන් ඩ්‍රොප් වෙනවා. හරි නේද? රයිට්. අපි ගොඩක් වෙලාවට ෆිල්ඩර් ෆිල් එහෙම දෙනවා කියලා කිව්වා ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් වලට. නේද? පිළිම කච්චියේ ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් වලට දෙනවා කිව්වා. රයිට්. ඊට පස්සේ යනවා අපි තුන්වෙනි එක ඩිජොක්සින්. හරි? ඩිජොක්සින්. හරිනේ? රයිට්. මම කියන්න බලන්න ඩිජොක්සින් ගැන පොඩ්ඩක් අපි කියමු. අපිට මේක පොඩ්ඩක් කියන්න බෑ නේද? කැප්ටොපිල් කියන්නේ ඒ දේ ඉන්හිබිටර්ස් නේද? උත්තරේ හරි තමයි. කැප්ටොපිල් ගැන පොඩ්ඩක් මතක් කරමු ආපහු. හරි? මොනවද කැප්ටොපිල් ඒ දේ ඉන්හිබිටර්ස් මොකක්ද ඇක්ෂන් එක? ආතල් මතකද ඇක්ෂන් එක? ඉතින් මේ ඇන්ජියොටෙන්සින් කන්වර්ටින් එන්සයිම් නේද? මොනවද වෙන්නේ? ඇන්ජියොටෙන්සිනෝජන් ඇන්ජියොටෙන්සිනෝජන් මොනවද? ඇන්ජියොටෙන්සිනෝජන් ඇන්ජියොටෙන්සි